මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ෂේන් ඉන්ක් මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීන ලබා දෙන සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අගය කරමින් චීන රජයට ස්තුතිය පුද කළ අතර ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂයේ බවත් පැවසුවා. එක්තීරියක් එක්මාවතක් වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රී ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබා දෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානම් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. මෙහිදී අදහස් දැක් වූ චීන විශේෂිත නියෝජිතවරිය ප්‍රකාශ කළේ චීන මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව චීනයේ අවධානය යොමු වී ඇති බවයි. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති වූ අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ සංචාරක සම්බන්ධතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා. පොලිතින් හා ප්ලාස්ටික් වලින් තොර රටක් බිහි කිරීම උදෙසා ක්‍රියාත්මක වන ටික් ටික් ප්ලාස්ටික් ව්‍යාපෘතියේ සමාරම්භ කුලල පසුගියදා පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර එහිදී පොලිතින් හා ප්ලාස්ටික් කළමනාකරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සකස් කළ සන්නිවේදන මෙවලම් හඳුන්වා දීමද සිදු කෙරුණා. එලයන්ස් ෆිනෑන්ස් සමාගම සහ කතෝලික තරුණ සංගමයේව පසුගියදා ගාල්ලේ පැල දසදහසක් සිටුවීමේ රුක්රෝපණ ව්‍යාපෘතියක් ගාල්ල ශාන්ත මරියා ආසන දෙවිමෙතුරු මුල් කොටගෙන ගාලු රදගුරු පදවියට අයත් දේවස්ථාන රසකදී සිදු කෙරුණා. රයිගම් ටෙලි සම්මාන උළෙලේ පූර්වාරම්භයේ සම්ටුවන් කරමින් රයිගම් ටෙලිස් ලේකම් කාර්යාලය මගින් පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. සමන්නුල්ල මෙතනට ගේන්න උදව් කරපු සියලුම මාධ්‍ය හිතවතුන්ට මම ප්‍රථම කොට ස්තුතිවන්ත වෙනවා.